ඉතින් ඩොලර් ගේම රට ගොඩ ගන්න තමා මම මේ ක්‍රමයක් කියලා දෙන්නේ. ඉතින් ඇත්තටම අපි දන්නේ නැති දේ මම අද ඔබට කියලා දෙන්නේ. මම මේ අද ඔබට කියන්නේ මවුත් වොෂ් විදිහට භාවිතා කරන්න පුළුවන්. මදුරුවෝ නැති කරන්න පුළුවන් ශාකයක් ගැන. හැබැයි ගොඩක් අය මේක දැක්ක ගමන් කියන්නේ අම්මෝ පිළිකත් හැදෙනවා කියලා. ඇත්තටම මේවා හින්දා පිළිකා හැදෙන්නේ නැහැ. ඉතින් ලංකාව තමයි ලෝකේ හොඳම බුලත් තියෙන රට. එහෙම කිව්වොත් ඔබම පිළිගනිද? නෑ. පකිස්තානයේ 99%ක් බුලත් ගන්නේ ලංකාවේ. හැබැයි ඉන්දියාවේ මං යනකොට දකින්න මහා පරිමාණ හරිතාගාර මේ වගේ නෙමෙයි බලලා එහාට නිමක් නැති සයිස් බුලත්. හැබැයි ඒගොල්ලෝ අල්ලපු රටෙන්වත් බුලත් ගන්නේ නෑ. අපේ මේ කොලයක් අරගෙන මේකත් අපි වගේ නාස්තියට කොළ පිටින් කන්නේ ඒගොල්ලෝ තීරු කපලා සමහර වෙලාවට කන්නේ. මොකද අපින් පකිස්තානයට යනකොට මිල වැඩි. හැබැයි මේ ඇවිල්ලා සල්ලි ආකරයක්. ඉතින් ඔබ වගාවට කැමති නම් ඩොලර් ලංකාවට ගේන්න කැමති නම් අලුත් නිෂ්පාදන කරන්න කැමති නම් මේ වීඩියෝ එක ඔබට. නවීන සහ ඉහළම තාක්ෂණයෙන් යුත් අතිශය ලාභදායී හරිතාගාර ව්‍යාපෘති ඉදි කරවා ගැනීමට සහ grow bags සියලුම වර්ගයේ දෙමුම් පැල ලබා ගැනීමට දැම්ම පහත අංකය මතන්න. ඉතින් ඔබ ගැමිය YouTube channel එකට අලුත් නම් අපිව subscribe කරලා මේ වීඩියෝ එක මුල ඉඳලා අගට බලන්න. ඔබත් කරදරයක් නැති මේ වගේ වගාවක හිමිකරුවෙක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම ලංකාවේ බුලත් කියන්නේ ලේසියෙන් හදන්න පුළුවන් වගාව. හැබැයි බුලත් ගොවියෝ කියනවා පාඩුයි, මේ සමහර වෙලාවට මිල බහිනවා, සමහර වෙලාවට මිල නැග්ගට අපේ අස්වැනු නෑ, වගාවම විනාශ වෙලා ලෙඩ ඇවිල්ලා. ඉතින් ඇත්ත, බුලත් එළියේ වගා කරනකොට එක එක සත්තුන්ගේ හානි ඔය එනවා, ඒවා හින්දා බෝ වෙනවා. දැන් විශේෂයෙන්ම අපි ලස්සනට ලයිට් වගේ දැක්කට කලාමැදිරියෝ මේවා පැච් දානවා. ඉතින් ඔබට එතකොට කවදාවත් මේ බුලත් එක්ස්පෝර්ට් කරන්න බෑ. මොකද එක්ස්පෝර්ට් කරන කෙනෙක් මේවා ගන්න ක්වොලිටියක් තියෙනවා. සාමාන්‍යයෙන් එක්ස්පෝර්ට් කරද්දී මේ බුලත්වල ওই ග්‍රෑම් 7-8ක් තියෙනවා නම් ඒගොල්ලෝ කැමති. ඉතින් එක්ස්පෝර්ට් කරන රට දළුයි මහමානේරු කියන වර්ග තමයි ගොඩක්ම ගන්නෙ. ඉතින් ඒකෙනුත් රටරව ටික ලාපාටයි, මහමානේරු ඊට වඩා කොලේ ටිකක් තද පාටයි. අනික සාමාන්‍යයෙන් වවන විදිහට එක්ස්පෝර්ට් මාකට් එකට වවන්න බෑ. එතකොට අනිවාර්යෙන් කළු බුලත් විදිහට වවන්න ඕන. කළු බුලත් විදිහට වවනකොට සති 4කට විතර පස්සේ තමයි කඩන්නේ. සාමාන්‍යයෙන් මෙහි අය කනකොට නම් සැරාඩුවට සාමාන්‍යයෙන් සති 2කින් කඩනවා. අනික එක්ස්පෝර්ට් කරනකොට මේ කොලේ නටුව අඟල් 4-5ක් තියෙන්න ඕනේ. අනික අහුරණ ක්‍රමයක් තියෙනවා. බිමට නිකන් කඩන්නේ නැහැ. මොකද මේවා සුදු මහත්තුරුත් කනවා. එතකොට ඩයිවලට ගන්නවා. ඉතින් අර මිනිස්සුන්ගේ අපද්‍රව්‍ය කලවම් වුණොත් කියලා බිමට කඩලා ඔය සිමෙන්ති පොළවල් වල දැම්මොත් ඔවුන් අනිවාර්යෙන් රිජෙක්ට්. එතකොට ලංකාවේ නමත් නැති වෙනවා. ඉතින් ඒ හින්දා මේවා අපි අනිවාර්යෙන් නට්ට දිගට කරන්න ඕනේ. ඇයි අපි නට්ට දිගට කපන්නේ? එක්ස්පෝර්ට් කරනකොට නට්ට දිගට කපන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි දැන් එක්ස්පෝර්ට් කරනකොට ඒව සති ගාණක් යනවා ඒ රටට යන්න. ඊළඟට ඒක කෙලින්ම බුලත් ගොවියගෙන් පොළට යනවා. එතකොට ඒ බුලත් පොලේ කෙනාගෙන් එක බය කෙනෙක්ට යනවා. එතකොට ඒ බය ආයේ අර මේන් එක්ස්පෝර්ට් කරන බයට යනවා. එතකොට මේකේ නට්ට පරණ වෙලා තිබ්බොත් එක්ස්පෝර්ට් කරද්දී යාට ගැටලුවක්. එතකොට යාට ගොවියව කන්ටැක් කර කර ඉන්න බෑ. එයා කරන්නේ අර නට්ටේ වේලිච්ච ටික එයාගේ ලේබ කෙනෙක් දාලා කපනවා. ඉතින් අන්නේ හින්දා තමයි නට්ට දිගට යවන්නේ. ඊළඟට ඇසුරුම් කරනකොටත් මේවා අර වේලෙන්න තියන්නේ තෙත ගතියට තියන්නේ සර්පිකලාකාරව හුලනගුත් එන විදිහට අර බට වවපු බට වලින් විවපු දේවල් වල තමයි හදන්නේ. ඉතින් ඇත්තටම ඔබ දන්නේ නැති වුණාට මදුරුවෝ නාශනයට මේකෙන් ගන්න නිස්සාරකයට ගහන්න දෙයක් නැහැ. අනික අපි කඩෙන් ගන්න මදුරු දඟර ඔය එක එක වේපරයිසර් වගේ වස නෙමෙයි. ඇඟට ගැටලුවක් නැහැ. ඉතින් මේවයි මිනිසුන්ගේ තිබ්බ තාක්ෂණය. දැනුත් ඔය පර්යේෂණ කරලා හොයාගෙන තියෙනවා මේව තමයි ඇඟට හානි කරම නැති මදුරුව පන්නන්න පුළුවන් හොඳම දේවල් කියලා. ඊළඟට අපේ දත් ප්‍රශ්නවලට බුලත් වලින් හදන මවුත් වොෂ් හොඳටම හොඳයි. ඉතින් ලෝකේ මේවා තියෙනවා. අපි ලෝකේ ට්‍රැවල් කරනකොට මේවා දකිනවා. ඉතින් ඔබත් කැමති නම් මගේ ඊළඟ ට්‍රැවල් එකට ජොයින් වෙන්න අනිවාර්යෙන් අපේ පහල කන්ටැක්ට් නම්බර් එකට කෝල් කරන්න. එතකොට අපි රටවල් ගාන යනකොට මේවා තමයි ඉගෙන ගන්නෙ. ඉතින් ඉගෙනගෙන ඇවිල්ලා ලංකාවේ මේවා කරලා අපි සල්ලි හොයනවා.
ඉතින් ඇත්ත තමයි රටවල් වල යනකොට සල්ලි අවශ්‍යයි. ඉතින් එතකොට මේවෙන් තමයි ඉන්කම් එක ඔටෝ ජෙනරේට් වෙන්නේ. මොකද මේ බුලත් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔබ සමහර පොල් ගහක් හිටවුවොත් අවුරුදු ගාණක් යනවා ඒකේ අස්වැන්න ඉන්න. හැබැයි බුලත් හරියට වවන කෙනෙක්ට මාස 4 ඉඳන් අස්වැන්න එනවා. ඉතින් ඒකෙත් සීසන් එකට, ඒ කියන්නේ අවුරුදු කාලයට අප්‍රේල්, ඒ කියන්නේ දෙසැම්බර්, ඒ වගේ කාලවලට මුලත් මිල ඉහළයි. අනික ලංකාවේ අපිට කාලගුණය කන්ට්‍රෝල් කරන්න පුළුවන් බෑ. පායන්න ගත්තාම දිගටම පායන. ඉතින් පායන කාලෙට බුලත් මිල ඉහළයි. වැහි කාලෙට බුලත් මිල අඩු වෙනවා. ඉතින් ඒ හින්දා අපිට ඒව ටාගට් කරගෙන කරන්න පුළුවන්. අනික මගේ මේ බුලත් වර්ගය විශේෂත්වය ඔබ දන්නවද? නෑ, මේක ඇවිල්ලා කවදාවත් මට පාඩු වෙන්නේ නැහැ. මොකද මේකට ලෙඩ එන්නේ නැහැ. මං කවදාවත් ජීවිතේට මේ ගහකට වස ගහලා නැහැ. කිසිම කෘමිනාශකයක් ගහලා නැහැ. කිසිම දිලීරනාශකයක් ගහලා නැහැ. අඩුම ගානේ බිම හිටවල තියෙන්නේ. ග්‍රෝ බෑග් වලවත් නෑ. බිම හිටවල මේ ඉතින් මේ දැනුත් බුලත් කඩනවා ලෝඩ් එක. ඉතින් මේකේ මේ බලන්න මේ දැන් මේ කොලයක් අපි ගත්ත මේ මගේ මූණ වැහෙන්න සයිස් කොලයක්. ඉතින් ඒක තමයි මේ හරිතාගාරවල ඇව්වම වාසි 4 දෙනෙට කන්වුල. ඉතින් දැන් ওই පකිස්තානයේ වගේ රටවල් වල ඔබ ට්‍රැවල් කරොත් ඔබ දකි ඒගොල්ලෝ මේ බුලත් වල එක එක නිෂ්පාදන හදන. ඉතින් ලංකාවෙත් පොඩියට තියෙන ওই සාර බුලත් පිට ඒව ඇව්ව. හැබැයි ඒ පකිස්තානයේ මේ මේවා පටි කපලා එහෙම තමයි හදන්නේ. ලස්සනට සරසලා දැක්කම ආසයි. ඉතින් ওই තායිලන්ත, ලාඕස්, වියට්නාම් මේවෙන් එක එක ඩෙකොරේෂන් හදලා මේවට දාස්පතිය මල් ගහලා බුදුන්ට පූජා කරනවා. ඉතින් ওই පුවක් පවා කිනිති පිටින් තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙතන මේ බුලත් වගේ බුලත් විතරක් නෙමෙයි අතන තියෙන්නේ ගම්බිරිස් ගහ. ඉතින් ඔය දැන් ඒ තායිලන්ත වගේ රටවල ඔබ දැකේ ගම්බිරිස් අපේ වගේ වියලලා නෙමෙයි ෆ්‍රෙෂ් ගම්බිරිස්. ඒ කියන්නේ පොලේ ගිහිල්ලා මිනිස්සු ගන්නවා. ඉතින් ඒක ලංකාවටත් එන්න ඕනේ. මොකද වේලනවට වඩා ඒකේ ගුණේ වැඩි. ඉතින් ඒව ලංකාවේ මිනිස්සුන්ට මට මේ මතක් වෙච්ච වෙලාවේ කිව්වේ. ඉතින් ඔබ ඔය මේ වගේ රටවල් වල ගියාම ඒව ඉගෙන ගන්න. ඒ ඇත්තටම හොඳයි. ඉතින් ඇත්තටම මේ බුලත් කියන්නේ අපනයනය කරන්න පුළුවන් ඩයි හදන්න ගන්න දෙයක්. ඉතින් අනිත් දේ තමයි මේ බුලත්වල ඔබ නඩත්තුව හරියට කරනවා නම් ඉතින් මේවා ඔය එක්ස්පෝර්ට් කරද්දි කඳකොළ පවා එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒක ඒ කියන්නේ රේට් වෙනස්. පීදිච්ච කොළ 1 මිලකට, කඳකොළ 1 මිලකට, එක එක විදිහට. දැන් සාමාන්යයෙන් පැලේ හිටෝල මාස 4 යනකොට කඳපොළ ඔබට කඩන්න පුළුවන්. කඳකොළවල මිල සමහර විට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොළ වර්ග අනුව පීදිච්ච එක ඔබට හොයා ගන්න පුළුවන්. මේ ඉර මෙහෙම පැත්තෙන් බෙදෙනකොට මේක එක පැත්තක් උසයි, එක පැත්තක් වෙනස්. ඊළඟට මේවා මේ සද්දේ, මේ මෙහෙම මිරිකනකොට එන සද්දේ. ඉතින් ඒවෙන් ඉතින් අනික ඔබ දන්නවද මේ ලංකාවේ බුලත් වලට විශේෂත්වය? ඇයි ඉන්දියාවෙ එච්චර තිබිලා බුලත් කරන්න? ඉතින් මොකද ඉන්දියාවේ මගෙන් අහලා තියෙනවා ලංකාවේ බුලත් වල විස්තර පවා අහලා තිනු. මොකද ඔවුන් දන්නව ඔවුන්ගේ රටේ ඒ පකිස්තානි ගන්නෑ. ඔවුන්ගේ ප්‍රශ්නක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අල්ලපු රට වුණත් ගන්න ඇති හේතුව අපේ බුලත් වල තියෙන සංයෝග නෙමෙයි. ඔය ඉතින් අනිත් දේ තමයි දැන් ඉන්දියාවේ වගේ ඔය ජිනෝල් කියන, ඒ කියන්නේ රසායන ද්‍රව්‍යත් වෙනත්. ඉතින් ඔබ දන්නවා නම් අපේ බුලත් වල තියෙන රසායන ද්‍රව්‍ය කමෙන්ට් එකක් දාන්න. අනික මෙහෙම දෙයක්ත් වෙනවා. මේ දැන් පීදිච්ච කොළවල සාමාන්‍යයෙන් නට්ට කොටයි. හැබැයි අයි කඳකොළවල නට්ට දිගේ ඒ වගේ දේකුත් තියෙනවා. ඉතින් නමුත් එක්ස්පෝර්ට් කරනකොට ඔබට ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසීජර් එක අවශ්‍ය නම් ඔබ කමෙන්ට් එකක් දාන්න, මං ඒ ගැනත් ගේන්නම්. ඊළඟට පුලත් හරි නිසි විදිහට මේ වගේ හරිතාගාරයක වගා කරන හැටි අවශ්‍ය නම් ඔබට කියන. ඉතින් මේකේ තියෙන විශේෂත්වය ඔටෝ වතුර වැටෙන්නේ. ඊළඟට මේකේ පායන කාලෙට සීතල උඩ මිස්ටර්ස් වලින් ලැබෙනවා. එතකොට මම කවදාවත් මේකට එන්නෙත් නැහැ, කඩන්න විතරයි එන්නේ. හැබැයි මට මම අපේ එළවලු හරිතාගාරවලට රවුමක් ගහලා ගිහින් බලනවා. දවසකට සැරයක් විතර නිකන් උදේට ආසාවට. හැබැයි බුලත්ේට සමහරට එන්නෙත් නැහැ. මොකද එන්නේ නැහැ කියන්නේ මට මේක එච්චර සුවර් මේකට ලෙඩක් එන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒකයි. හැබැයි ලංකාවේ ගොඩක් අය මෙහෙම හරිතාගාරවල වගා කරන්නේ නැහැ. ඉතින් එළිය තමයි හදලා එක්ස්පෝර්ට් කරන්නේ. හැබැයි අර එළියේදී හදලා එක්ස්පෝර්ට් කරනකොට සමහර වෙලාවට එක එක සත්තුන්ගේ හානි හින්දා ගොඩක් ඒවා රිජෙක්ට් වෙනවා. ඉතින් ඒකට අර තේරිලා යන්නේ. ඉතින් ඒතකොට ගොඩාක් ගෝණි ගාන කපතිත් යවල තමයි ගන්න. හැබැයි මෙහෙම එක්ස්පෝර්ට් කරන එක හින්දා අපිට වාසියක් තියෙනවා. මොකද අපි මේ එක්ස්පෝර්ට් කරන ක්වොන්ටිටි එකත් ලංකාවේ පරිභෝජනයට යනවා. බුලත් මිල තව බහිනවා. හැබැයි එක්ස්පෝර්ට් කරන්න කරන්න මිල ඉහළට ගන්නවා. ඒ කියන්නේ නිකන් කොළ ඇවරේජ් ගත්තා රුපියල් 10ට ගන්නවනේ. ඉතින් අන්න ඒකයි ඔතන තියෙන විශේෂත්වය. ඉතින් මේකේ අනික කොච්චර කඩන්න 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 මැවෙනවා. ඇයි ඉතින් හරිතාගාරේ ඒකටම ගැළපෙන දේශගුණයක් හදලා දෙන්නේ. ඉතින් ඒ හින්දා ඔබ අනිවාර්යෙන් බුලත් හරිතාගාරයක් හදාගන්න.
ඔබට ඕන වෙලාවක අපේ ඔෆිස් එකට ආවොත් බලන්න පුළුවන් කොහොමද මේ හරිතාගාරේ තියෙන්නේ කියලා. මොකද ඔබත් කැමති නම් රටට ඩොලර් ගේන්න මේවා ඔබට හොඳ ආයෝජන. ඔබට පැල අවශ්‍ය නම් ඔබ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ළඟ තියෙනවා මේ බුලත් පැල වුණත් ඔබට ලබා ගන්න පුළුවන් හොඳ ක්වොලිටි පැල. ඉතින් ඒවත් ඔබට අවශ්‍ය නම් ඔබ කමෙන්ට් එකක් දාන්න අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ මම සංක්ෂිප්තව කිව්වේ නමුත් ඔබ දන්නේ නැති මොන හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න ගේන්න. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැබැයි වගාවට කැමති ඔබෙත් ගොඩක් හිතමිත්‍රාදී නැතිද ඔවුන්ටත් බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු. ඔබට තෙරුවන් සරණයි. ඔබගේ වගාවේ 100%ක් සාර්ථක අස්වැන්නකට පාරම්පරික වට්ටෝරුව අනුව නිපදවන කාපනික දියර පොහොර ක්‍රමවිකර්ෂක ලබා ගැනීමට දැම්ම පහත අංකය අමතන්න.